අයිබුවන් ඔයා මේක තුලා ඉන්නේ SL Geek YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක්. ඉතින් ලැප්ටොප්ස් කියන්නේ මේ වෙද්දී අපට සෑහෙන වැදගත් දෙයක්. මොකද අපි හැමෝම නිවෙස්වලටලා වැඩ කරනවා. ඉතින් නිවෙස්වලටලා ඉගෙන ගන්නවා. ඉතින් ඉගෙන ගන්න කෙනෙක්ට සමහරකට ඉස්කෝලේ යන කෙනෙක්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිවර්සිටි යන කෙනෙක්ට වෙන්න පුළුවන්. සමහරකට වැඩ කරන වර්ක් කරන කෙනෙක්ට වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ට හරියන විදිහේ 2020 රිලීස් වෙලා තියෙන විශේෂම ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන ලැප්ටොප්ස් වලින් හොඳම ලැප්ටොප්ස් පහක් ගැන තමයි අද මම මේ වීඩියෝ කතා කරන්නේ. ඉතින් ඔයා දකින්න නැති ඉස්සගී YouTube channel එකේ මම ගොඩක් ලැප්ටොප් රිවියුස් අරන් ඇවිල්ලා තිනවා මේ වෙද්දී. ඉතින් මේ ලැප්ටොප්ස් පහ තෝරගනිදී ලංකාවට මේ වෙද්දී ඇවිල්ලා තියෙන ලැප්ටොප්ස් ගැන විශේෂම සලකා බලනවා. ඒත් එක මේවේ තියෙන ස්පෙસિෆිකේෂන්ස්, ඒ වගේම තියෙන අමතර ෆීචර්ස්, ඒ වගේ වොරන්ටි එක කොහොමද ලැබෙන්නේ? ඒ වගේම කොහොමද ආෆ්ටර් සර්විස්, ඒ වගේම බ්‍රෑන්ඩ් වැලියු එක, ඒ වගේම කොච්චර ඩියුරබල්ද, ඩිසයින් එක කොච්චර පෝටබල්ද, මේ වගේ හැම කාරණාවක්ම සරගල බලලා තමයි මේ ලැප්ටොප්ස් පහ අද මම මේ විදිහට ඔයගොල්ලෝ ගාවට අරන් එන්නේ. ඉතින් වීඩියෝ වඩනවා කියලා දෙනවා මතක දුෂ්‍යා කරන්න. මොකද ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් ඉල්ල වීඩියෝ තමයි මේක. ඒ වගේ පල්ලෙත රතුපාට subscribe button එක press කරන්. ඉස්සරහට මම දාන වීඩියෝ සක් ගාවටම ගෙන ගන්න හැකියාව තියෙනවා. පස්සරි ස්ථානද පළවෙනි ස්ථාන දක්වා යමු. ඉතින් පස්සරිනේ මම කතා කරන්න යන්නේ MacBook Air එක ගැන. සමහර MacBook එකක් කියන දේ තියෙන විශේෂත්වය තමයි MacBook එකක් ගොඩක් වෙලාවට බරින් අඩුයි. ඒ වගේම ගොඩක් portable design එකක් තියෙන්නේ. මේකත් එක මම විශ්වාස කරනවා ඕනම කෙනෙක්ට ගොඩක් පහසුවෙන් තමන්ගේ bag එක ඇතුළට fit වෙනවා. ගොඩක් පහසුවෙන් ඕනම තැනක අරන් යන්න පුළුවන්. ඊටත් වඩා ගොඩක් වෙලාවට MacBook Air එකේ අපිට පැය 12කට ආසන්න ඕඩර් සඳ battery life එකක් experience කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම retina display එකත් එක්ක ගොඩක් හොඳ color accuracy එකක් අපිට අරගන්න පුළුවන්. මේ හැම දෙයක්ම සරකා බලද්දි MacBook Air එක මගේ list එකේ 5 වෙනි ස්ථානෙට තියෙන්නේ. ඒ වගේම 4 වෙනි ස්ථානෙට යන්නේ MacBook Pro එක. ඉතින් MacBook Pro එක ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඉතින් MacBook Air එකේම ගොඩක් හොඳ performance වැඩි version එකක් විදිහට අපිට හඳුන් ගන්න පුළුවන්. ඉතින් මේ MacBook Air, MacBook Pro විවිධ versions කිහිපයක් තියෙනවා. ඉතින් වාගේ price point එකත් එක්ක වාට යන්න පුළුවන් version එක select කරගන්න පුළුවන්. විශේෂ video editing වලට කැමති කෙනෙක්ට final cut වගේ software එකක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන් MacBook එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම Adobe Premiere වගේ softwares පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම coding වගේ කරන කෙනෙක්ට MacBook එක සෑහෙන හොඳයි. ඒ කියන්නේ IT වගේ සම්බන්ධයක් ඉගෙන ගන්න කෙනෙක්ට. ඒ වගේම අර මං කලින් කිව්ව විදිහට retina display එක නිසා ගොඩක් හොඳ color accuracy එකක් හම්බ වෙනවා. ඉතින් movies බලන්න උනත්, එහෙම නැත්නම් online lessons වලදී උනත් ගොඩක් අද බැටරි ලයිෆ් එකක් එක්ක ගොඩක් අද ඩිස්ප්ලේ එකක් එක්ස්පීරියන්ස් කරන්න ඕන හැකියාව තියෙන MacBook එකකට වගේ ගියොත් ඉතින් ඒක නිසා 5 වෙනි සහ 4 වෙනි ස්ථාන දෙක MacBook Air සහ MacBook Pro කියන දෙකට තමයි හිමි වෙන්නේ. 3 වෙනි ස්ථානය සහ 2 වෙනි ස්ථානය අතර ඇත්තටම මට හිතා ගන්න බැහැ මේ දෙකෙන් මොකක් තෝරන්නද කියලා. ඉතින් දෙකම එකම මට්ටමේ වගේ තියෙන කොහොමද මම 3 වෙනි ස්ථානට තෝරගන්නවා Dell ගේ XPS 13 කියලා ලැප්ටොප් එක. Dell XPS 13 ලැප්ටොප් එක ගොඩක්ම ලයිට් වේට්, ඒ වගේම ගොඩක් සිහින් ඩිසයින් එකක් බලා ගන්න හම්බෙන්නේ. මම ආසම කරන දෙයක් තමයි මේකේ අවුට්සයිඩ් එක මෙටලික් ෆිනිෂ් එකක්. හැබැයි ඇතුළු පැත්තේ අපිට බලා ගන්න හම්බෙන කාබන් ෆයිබර් ටෙක්ස්චර් එකක්. ඉතින් මේක අතර සෑහෙන ස්මූත්. ඉතින් ගොඩක් කරලා අත තියාගෙන මේක වැඩ කරද්දී ඒක හොඳට ෆීල් වෙනවා. ඒත් එක ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් ඇතුළු බයෝමෙට්‍රික්ස් විදිහට අපිට මේ දේවල් ටික බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම අපිට පර්ෆෝමන්ස් කියලා කතා කරන්න අවශ්‍ය වෙන්නේ ඩෑම් ගොඩක් ගේම්ස් වල සෙල්ලම් කරනවට හැකියාව තියෙන. ඒ වගේම ඔය කරන සාමාන්‍ය වැඩ සියල්ලම මේ ලැප්ටොප් එකේ කරගන්න හැකියාව තියෙනවා. ports ගැන කතා කරද්දී අවශ්‍ය ports හැම එකක්ම වගේ ලැබිලා තියෙනවා. ඒ වගේම 2 years warranty එකක් ඔයාලට මේ ලැප්ටොප් එක සඳහා ලැබෙනවා. ඉතින් මේකත් මම දගෙන විශේෂත්වයක්. දෙවනි ස්තරපත් දෙන්නේ Asus ZenBook 14 එක. ඉතින් මේක තමයි මම අලුතෙන්ම review කරේ. Asus ZenBook 14 එක ඇතුළේ මේ ගොඩක් ලැප්ටොප්ස් මේ වෙද්දි අතර බෑග් එකේ වුණා දාගෙන යන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්ව XPS එක පවා ගොඩක් පෝටබල් ඩිසයින් එකකින් තමයි මේ හැම ලැප්ටොප් එකක් මේ වෙද්දි එළියට එන්නේ. ඉතින් ගොඩක්ම ලයිට් වේට්, ඒ වගේ පෝටබල්. ඉතින් අපිට ගොඩක් කලකට පහසුවෙන් ගෙනියන්න පුළුවන් අපේ බෑග් එක දාලා. ඉතින් ඒ වගේ ගොඩක් අඩු බරක් තේරෙන්නේ. අනිවාර්යයෙන්ම ZenBook 14 එකත් මේ වගේ ලැප්ටොප් එකක්. ඉතින් Asus ලාගේ ෆ්ලැග්ෂිප් සීරීස් එක තමයි ZenBook කියන්නේ. මොකද අපි දන්නවා Asus ලාගේ VivoBook කියලා සීරීස් එකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් කලකට මිඩ් රේන්ජ් එක ටාගට් කරලා යන්නේ. හැබැයි ZenBook එකේ ෆ්ලැග්ෂිප් ටාගට් කරලා යන්නේ. ඒ වගේ මේකේ මිලිටරි ග්‍රේඩ් සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඒ කියන්නේ උඩ ඉඳන් පල්ලෙහෙට වැටුණොත්, එහෙම නැත්නම් තැලුනොත්, එහෙම නැත්නම් මොකක් හරි වැදුනොත් ගොඩක් වෙලාවට වගේ ලැප්ටොප් එක සර්වයිව් වෙන්න චාන්ස් එකක් තියෙනවා. ඒ වගේ විශේෂම 2 years global warranty එකක් හම්බෙනවා. ඒක නිසා ඔයාලට ලංකාවෙන් ලැප්ටොප් එක අරගත් පිටරටක දිනුවත් ඔයාලට පුළුවන් warranty claim කරන්න. ඉතින් මම විශ්වාස කරනවා ලංකාවේ ඉඳගෙන එකපාරට තව අවුරුදු කිහිපයක පිටරටට යන්න ඉන්න ස්ටුඩන්ට්ස් රට එහෙම මේ ලැප්ටොප් එක සෑහෙන වටීවි කියලා. ඉතින් අතරම දෙවනි ස්ථානය සහ පළවෙනි ස්ථානය අතර දෝලණය වෙන තව එක ලැප්ටොප් එකක් තියෙනවා. මේකත් Asus ආයතන ලැප්ටොප් එකක්. මේක නමට මේ විදිහ කතා කරන විදියක්. ඉතින් මේ ලැප්ටොප් එක මං ගාවට ඇවිල්ලා මේ දවස් මාසකට වඩා වැඩි කාලයක් වෙනවා.
මේවිදි රටේ තියෙන තත්ත්වයක් එක්ක මේක රිලීස් කරන එක තරම පරක්කු වෙනවා. ඉතින් මේක 11 gen ලැප්ටොප් එකක්. ඒකෙන් ඉස්සරහටම වීඩියෝ එකකින් අරන් එන්න කොහොමද උපලස් තනපත් වෙන්නේ Asus ZenBook Pro Duo කියන ලැප්ටොප් එක. අපි කවුරුත් ඕන කියන පිළිගන්න Asus ZenBook Pro Duo එහෙම නැත්නම් Asus ZenBook Duo කියන්නේ ලැප්ටොප් ඉතිහාසයේ රෙවොලූෂන් එකක් කරපු ලැප්ටොප් දෙකක් කියලා. මොකද ගොඩක් කලන් ලැප්ටොප් එක අපිට තනි ස්ක්‍රීන් එකක් බලා ගන්න හම්බුනේ. හැබැයි Asus ආයතනයේ කීබෝඩ් එක පසුපසට කරලා තව ඩිස්ප්ලේ එකක් කීබෝඩ් එක තියෙන තැනට ඒගොල්ලෝ රීප්ලේස් කරා. ඉතින් මේ දෙත් එක්ක ගොඩක් වෙලාවට ග්‍රැෆික් වැඩ කරන කෙනෙක්ට එහෙම නැත්නම් ඩිස්ප්ලේ දෙකක් ඕන කෙනෙක්ට ගේම් ස්ට්‍රීම් කරන කෙනෙක්ට දෙක සැහැඩ වැඩගත්. නිකන් හිතන්න ඔයා එක ඩිස්ප්ලේ එක ඔයාගේ Zoom එකේ ඔයා ඉස්කෝල ඉගෙන ගන්න ගමන් නැත්නම් යුනිවර්සිටි එකේ ලෙක්චර් එකක් බලන ගමන් ඔයාට පුළුවන් අනිත් ඩිස්ප්ලේ එකේ නෝට්ස් දාන්න පාවිච්චි කරන්න. එකක වීඩියෝ ප්‍රිවියු එක තියාගෙන අනිත් එකේ ඔයාට වීඩියෝ ටයිම් ලයින් එක තියාගන්න හැකියාව තියෙනවා. ඔයා ඔඩියෝ වගේ දේවල් හදන කෙනෙක් වුණත් එහෙම නැත්නම් වෙනස් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන කෙනෙක් වුණත් ඩිස්ප්ලේ දෙකක් කියන්නේ මාරම වැදගත් දෙයක්. ඔයාට එකපාර මූවි එකක් බලන ගමන් තවත් වැඩක් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් විදිහ තමයි ZenBook Pro වගේම Pro Duo කියන දෙකාවේ. ඉතින් මේ දෙකේ තියෙන වෙනස තමයි අපිට Pro Duo එක තමයි ඇත්තටම මම මෙතනදී කතා කරන්නේ. මොකද මේකේ 4K ડિસ્પ્લેස් දෙකක් එනවා. මේ දෙකම ටච්. හැබැයි Duo එකේ 4K ડિસ્પ્લે එකයි ફૂલ HD ડિસ્પ્લે එකක් මට මතකයි අනිත් එක. මේකේ එක ડિસ્પ્લે එකක් විතරයි ටච් තියෙන්නේ. ඉතින් කොහොමද Pro Duo එක ගැන කතා කරද්දී මේකේ ડિસ્પ્લેස් දෙකම ටච්, ડિસ્પ્લેස් දෙකම 4K. ඒක ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එකක් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් මේක ආවේ 2019. හැබැයි මේක ශ්‍රී ලංකාවට එන්නේ 2020. ඒක නිසා තමයි මම අද මේ වීඩියෝ කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතකයි 2019 මම තායිවාන් වල කියලා මේක පළවෙනි වතාවට රිව්යු එක අරන් ආවා. නැවතත් ශ්‍රී ලංකාවට ආවට පස්සේ 2020 මම මේක ගැන කතා කරා. ඉතින් මේ තමයි 2020 හොඳම ලැප්ටොප්ස් පහ. ඉතින් මට වඩා වෙනස් අද්දකී මට තියෙන පුළුවන්. ඉතින් සමහරට කියන බලම් මෙතන ගොඩක් බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරේ නැහැ කියලා. ඇත්තටම ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. HP, Acer, MSI මේ වගේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. නමුත් මෙතන මගේ යූස් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ගොඩක් මේ ලැප්ටොප්ස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ යූස් එක්ස්පීරියන්ස් එකත් එක්ක ලංකාවේ තියෙන අවේලබිලිටි කනුව මම කලින් කිව්ව විදිහට තවත් ගොඩක් දේවල් බලලා විශේෂයෙන් වොරන්ටි එක වොරන්ටි ක්ලේම් කරන්න පුළුවන් කොයි විදිහටද මේ හැම දෙයක්ම සලකලා බලලා තමයි මම මේ වීඩියෝ සකස් කරේ. ඉතින් මට නම් වෙනස් වට අයිඩියා එකක් තියෙනවා නේද? ඔයා හිතනවා මේ දේවල් නෙවෙයි මීට වඩා මේ ලැප්ටොප් එක හොඳයි, මේ ලැප්ටොප් එක හොඳයි මම මේක පාවිච්චි කරලා තියෙනවා. ඔයාට මීට වඩා හොඳ යූස් එක්ස්පීරියන්ස් එකක් අයිඩියාස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක තියෙන වට අනිවාර්යයෙන්ම මෙමෙල කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ ෂෙයා කරන්න ඕනද දැන් නේද දැනගන්න. මොකද හැමෝටම මේ වීඩියෝ සෑහෙන වැදගත් වෙවි. ඒ වගේම ඊළඟට මම වීඩියෝ හදන්න බලාපොරොත්තු වෙකින් ඉන්නවා. ටිකක් ගණන් අඩුවට අරගන්න පුළුවන් ලැප්ටොප්ස් ගැන මේ වීඩියෝ හදන්න ඕන නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ රබර් ගොඩක් ඉස්සුදී Geek YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම පල්ලෙ ඇදලා අතපොඩ subscribe button එක press කරන්න. අපි ආයතරත් දෙලි කැමරක ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.